අදමං ඔයාලට ගෙනාවේ 2015 තිරගත වුණු කර්ව් කියන චිත්‍රපටිය. මර්ල් කියලා ගෑනු ළමයෙක් ඉන්නවා. මර්ල් නගරෙන් පිටතට යන්නේ තමන්ගේ කාර් එකෙන්. මර්ල්ගේ විවාහයට සතියක් පමණ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මර්ල්ගේ කිසිම උනන්දුවක් විවාහයට නැහැ. එයා එයා යන මාර්ගයේදී අතුරු පාරක් දකිනවා. එහිදී ඇය එම පාරට තම වාහනය හරවාගෙන යනවා. ඒ පාර ලස්සන පාරක් වේවි කියලා ඇයට හිතෙනවා. ඒත් ටික දුරක් යද්දී කාර් එකේ බ්‍රේක් ඩවුන් එකක් එනවා. උදව්වක් ඉල්ලන්නවත් කෙනෙක් ඒ අහල පහලක ඉන්නේ නැහැ. වටේ පාළු බවක් දැනෙනවා මර්ලට. මේතනට එනවා බෝයි කෙනෙක්. එයාගේ නම ක්‍රිස්ටින්. ක්‍රිස්ටින් දෝ කරනවා මර්ලට වාහනය හදාගන්න. මර්ලි ක්‍රිස්ටින්ට ලිෆ්ට් එකක් දෙනවා. ක්‍රිස්ටින් ටික දුරක් යනකම් සූදුශීලීව කතා කරත් ඊට පස්සේ ක්‍රිස්ටින් කතා කරන විලාශය ටිකෙන් ටික වෙනස් වෙනවා. මර්ලි කලබල වෙලා ක්‍රිස්ටින්ට වාහනෙන් බැහැලා යන්න කියනවා. ඒත් ක්‍රිස්ටින් පිහියක් වෙන්නලා එයා කියන පැත්තට වාහනේ පදවන්න කියලා මර්ලින්ට කියනවා. ඇයට සිද්ධ වෙනවා ක්‍රිස්ටින්ට කියන පැත්තට වාහනේ පදවාගෙන යන්න. මර්ලි දකිනවා ක්‍රිස්ටින් ෂීට් බෙල්ට් එක දාගෙන නැහැ. මර්ලි හිතනවා තම ජීවිතේ බේරගන්න හොඳම අවස්ථාව මේක කියලා. ඒ වාහනය කන්දෙන් පහලට කපනවා. වාහනය කන්දෙන් පහලට වැටෙනවා. ෂීට් බෙල්ට් දාගෙන හිටිය නිසා මර්ලි බේරුණා. තුවාලයක් විතරයි වෙලා තියෙන්නේ. ඒත් එළියට එන්නත් බැහැ. ඒත් ක්‍රිස්ටින්ට අනතුරක් නැහැ. ක්‍රිස්ටින් යනවා මාලිව තනිව දාලා. මාලි උදව් ඉල්ලලා කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. රාත්‍රියේ කාර් එකෙන් හීටර් එක ඔන් කරගෙන සීතලෙන් ආරක්ෂා වුණත් කාර් එක වටේ සත්තු ඉන්න බව මර්ලි දැනගන්නවා. මර්ලි වාහනේ හෙඩ්ලයිට් ගහලා ඒ කරදරෙනුත් බේරුණා. වතුර ටිකක් වීලා එළි වෙනකන් මාලි හිටියා වාහනේටම වෙලා. ක්‍රිස්ටින් නැවතෙනවා. එතනට ඇවිත් ඇයට කියනවා මේ ළඟ ගෙයක් තියෙනවා කියලා. මර්ලිට පේන්නම ක්‍රිස්ටින් ගෙනාපු කෑම කනවා. මර්ලිව නැවත එතන දාලා ක්‍රිස්ටින් යන්න යනවා. ඊළඟ දිනේ රාත්‍රියේ මර්ලි කාර් එකෙන් ලයිටර් එකක් අරගෙන ගිනිමෙලයක් ගහනවා. ඇයට නිින්ද යනවා. ටික වෙලාවකින් නැගේ මීය දුවනකොට මර්ලි හැරුණා. ඇගේ දුවන මීය එකෙක් මරාගෙන ඇයක මීයෙක්ව කනවා. මර්ලිගේ ෆෝන් එක රින් වෙනවා. ඒත් ඒ එක්කම එතනට ක්‍රිස්ටින් එනවා. ක්‍රිස්ටින්ගේ දුරකථනය උදුරා ගන්නවා. පස්සේ ක්‍රිස්ටින් මර්ලිට කියතක් දීලා කියනවා මේ දොර කපා ගන්න කියලා. ඒත් මර්ලි කියනවා දොර කපන්න බෑ කියලා. ක්‍රිස්ටින් කියනවා මම ඒක දන්නවා. මම මේක ගෙනාවේ දොර කපන්න නෙවෙයි ඔයාගේ කකුල කපා ගන්න කියලා. ඔතනින් නිදහස් වෙන්න. එහෙම කියලා ක්‍රිස්ටින් යන්න යනවා. මර්ලිට දෙඩි වතුර තිබහක් දැනෙනවා. වතුර ඉවර වෙලා තියෙන්නේ. හයියෙන් වහිනවා. මර්ලි වතුර පුරව ගන්නවා. මර්ලි වාහනේ රේඩියෝ දානවා. ඒකේ කියනවා අධික ලෙස වැහලා ගම් වතුර තියෙනවා කියලා. මේ හේතුව හින්දා ඩ්‍රයිවර්ස්ලා ප්‍රධාන මාර්ගයෙන් වාහන අතුරු මාර්ගවලට දාලා යාවි කියලා මර්ලිට හිතෙනවා. තමන්ට උදව් කරන්න කවුරු හරි එයි කියලා ඇය හිතනවා. එකපාරටම මර්ලිට වාහන සද්දයක් ඇහෙනවා. ඇවිත් තියෙන්නේ ක්‍රිස්ටින්. මර්ලින් ඇගේ තියෙන ලේ කකුලේ හොතා ගන්නවා. මර්ලින් හිතනවා ක්‍රිස්ටින් හිතාගනීවි කියලා කකුල කපා ගන්නකොට මර්ලින් මැරිලා කියලා. ක්‍රිස්ටින් ඇත්තටම එහෙම හිතනවා. ක්‍රිස්ටින් වාහනේ ඇතුළට ගිය ගමන්ම මර්ලින් ක්‍රිස්ටින්ට පිහියෙන් අනිනවා. ක්‍රිස්ටින්ගේ යතුරු අරගෙන කාර් එක ලොක් කරලා යතුරු විසි කරනවා. එතකොට කවුරු හරි ක්‍රිස්ටින්ගේ වාහනේ දකීවි කියලා මර්ලි හිතනවා. එතනට පොලිස් නිලධාරියෙක් එනවා. මර්ලි කය කැහුවට පොලිස් නිලධාරියට ඇහි ඇහෙන්නේ නැහැ වෙහිකුණ අටුව නිසා. ඒ ක්‍රිස්ටින් පොලිස් නිලධාරියාගේ උදව් අරගෙන මර්ලිට හිතනවා කකුල කපාගෙන වාහනේ එළියට යන්න. එතකොටම හයියෙන් වහිනවා. එතනට වතුර ගහගෙන ඇවිත් වාහනේ ගහගෙන යනවා වතුරේ. මගදී වාහනේ දොර ඇරෙනවා. මර්ලි එළියට ඇවිත් පීනලා යනවා. එතකොටම මර්ලි දකිනවා ළඟ ගෙදරක් තියෙනවා. ක්‍රිස්ටින් කිව්වේ මේ ගෙදර තමයි මර්ලිට හිතෙනවා. එතනින් පිටත් වෙලා යනවා. මර්ලිට වෙන පැත්තකට යන්න හිතුණත් මර්ලි ගේ පැත්තටම යනවා. ගේ වටේ ගොඩක් උල් රටවලා තියෙනවා. මර්ලි දකිනවා ගෙදර අයිතිකාරයා මරලා දාලා තියෙනවා. පොලිස් නිලධාරියාවත් මරලා දාලා තියෙනවා. තව ගෑනු ළමයෙක් බැඳලා දාලා තියෙනවා. ඒ ගෑනු ළමයා බේරගන්න හදනකොටම ක්‍රිස්ටින් එතෙන්ට එනවා. ක්‍රිස්ටින් මාලි හොඳටම රණ්ඩු වෙනවා. මර්ලි ක්‍රිස්ටින් ගෙදරින් පහලට තල්ලු කරනවා. ක්‍රිස්ටින් උගුලකට අහු වෙනවා. මර්ලි එතනට එනවා. ඇවිත් කියනවා ඔයාට ඔතනින් නිදහස් වෙන්න ඕනේ නම් මේ පිහියෙන් කකුල කපා ගන්න කියලා. තමන්ගේ අතින් තමන්ගේ කකුල කපා ගන්න එක කොයි තරම් වේදනාකාරීද කියලා හිතන්න කියලා මර්ලින් අර ගෑනු ළමයාත් එක්ක යන්න යනවා. සිනමා ස්ටෝරි වර්ල්ඩ් YouTube channel එක subscribe කරන්න අමතක නොකර. ආයේ තවත් මූවි එකකින් හමු වෙමු.